හරි ළමයි, මම ඊ ඔයාලට මූලික ව්‍යාකරණ කිහිපයක් ඉගෙනනවා. මං අද ඒ වගේ ප්‍රශ්න අහන්න තමයි යන්නේ. බලමු කට්ටියට මතකයිද කියලා ඊ පාඩම. සර්, ඉතින් අපිගෙන දන්නවනේ. අය කිරිගහට යන්න වගේ දෙන්නම් උත්තර ටික. හරි, මං ඔයාලට ඉගැන්නුවේ යම් වාක්‍යයක් අපි කියලා පටන් ගත්තොත් ඒක ඉවර කරන්න ඕනි මූවලින්. ඒ වගේම යම් වාක්‍යයක් මම කියලා පටන් ගත්තොත් ඒක ඉවර කරන්න ඕනි මේ වලින්. උදාහරණයක් විදිහට මම බත් කමි. අන්න ඒ වගේ. සර්, මන්නම් ඊයේ රෑත් පාඩම බැලුවා. මට නම් අමතක වෙන්න කොහෙත්ම විදිහක් නෑ සර්. ඇත්ත ඇත්ත තරිඳු, එහෙනම් කියනවා බලන්න උදාහරණයක්. සර්, මේ උදාහරණයක් තමයි ඉතින් මේ අපි කන අඹයි එච්චර අමු. අන්න ඒකයි සර්. අනේ මන්ද මුන්නා, මුන්නා ජීවිතයට හදන්න බෑනේ. එහෙනම් මන් දැන් සාමාන්‍ය දැනීම් ප්‍රශ්නයක් අහන්නම්කෝ. මේකටත් උත්තර දෙනවා බලන්න. කලාවැව හැදුවේ කවුද? සර්, මේ ඉතින් කලාවැව හැදුවේ මන් නෙවෙයි. ඉතින් මේ නෑ, ඉතින් මේ මන් දන්නේ නැහැ සර්. එහෙනම් මොකටද තමසේ මැදි පැන්නේ? දන්නේ නැත්තම් කඩවහගෙන ඉන්නවා. සර්, මොකද්ද සර් ප්‍රශ්නේ? මම මේ ඔෆිස් එකේ ඉඳලා දුවගෙන ආවේ සර්. නෑ සර්, මේ ළමයින්ට මං ඊයේ කියලා දුන්න පාඩම මතක නෑනේ. මොකද්ද සර් මතක නැත්තේ? මම උන්ට මතක් කරවලා ගන්නම්කෝ. නෑ සර්, මම මේ ඇහුවේ කලාවැව හැදුවේ කවුද කියලා. තරිදු කියනවා බලන්න, කවුද කලාවැව හැදුවේ? ඉතින් සර් ඇත්තටම කියන්නේ සර් මන් නෙවෙයි සර්, මන් දන්නෙත් නෑ සර්. අනේ සර්, දන්නේ කියන්න එපා කළුවෝ. ඇත්තටම හැදුවා නම් කියපන්. මොකද ඉතින් එහෙම එකක් හැදුවා නම් ඒක ඉස්කෝලෙටත් ආඩම්බරයක්නේ. මොකද සර් නිකම් බය වෙලා වගේ. නෑ 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 සර්, මේ පීරියඩ් එකත් ඉවරනේ සර්. මං එහෙනම් මේ අනිත් පන්තිට යන්නම් සර්. සර් එහෙනම් සර් යන්න, මම උන්ට අද ඉංග්‍රීසි පාඩමක් කරන්නම්. මොකද අද ඉංග්‍රීසි ටීචර් නෑ කීවා. හරි සර්, එහෙනම් මම යන්නම් සර්. තරිදු මන් දැක්ක ඔයා ගමනක් යන්න ඉන්නවා අම්මත් එක්ක. ඔව් සර්, මම මේ ඊයේ අම්මත් එක්ක ගමනක් ගියා. මේ අපි මාමලා ඉන්නවනේ කොම්පඤ්ඤ වීදියේ. ඔන්න හොඳ පොයින්ට් එක. දැන් එහෙනම් තරිදු පුතා ගිහින් ලියන්න බලන්ද කොම්පඤ්ඤ වීදිය කියලා. සර්, ඉතින් මේ මං මේ කීවට මාමලා කොම්පඤ්ඤ වීදියේ කියලා මේ කොම්පඤ්ඤ වීදියේම නෙමෙයි සර්. ඒ ළඟ ටිකක් එහා මේ එහිට කියන්නේ සර් මැදවල කියලා. මං මැදවල කියලා ලියන්නම් සර් බෝඩ් එකේ. මාව ඉක්මනට විශ්‍රාමය ඔබියම්. ඊට වැඩිය හොඳයි ඒක.